මමත් විදහාස අධ්‍යාපනයෙන් බිහි වෙලා අධ්‍යාපනයට වැඩිම මුදලක් ආයෝජනය කර ආණ්ඩුවේ අගමැති හැටියට මම ආඩම්බර වෙනවා. අපි ක්‍රමානුකූල 1977 පස්සේ ඒ පහසුකම් තවත් ලබා දුන්නා. මට අධ්‍යාපන ඇමතියෙන් 1981 ඉඳන් අවුරුදු 9ක් අවස්ථාව හම්බුන එක ලබා දෙන්න, ගුරුවරු පුහුණු කරන්න, විද්‍යාපීඨ ආරම්භ කරන්න. ඒත් අපි ආණ්ඩුවක් හදනකොට හැම එක්කෙනාට මේ අධ්‍යාපන අවස්ථාව ලැබිලා තිබුණේ නැහැ. ඕලෙවල් විභාගෙ නිසා 150ක් පාසලෙන් පිට වෙනවා. අවසන් කරන්න නැහැ. මම අලුත් සංකල්පයක් ඉදිරිපත් කරා. ඒ සංකල්පේ තමයි අද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ තමයි කිසි දරුවෙක් අත නොහරින අවුරුදු 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපන. අවුරුදු 13 අධ්‍යාපනය ලැබලා දෙන්න සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තමන්ට විශ්වවිද්‍යාලයන් විෂයන් කරන්නට අකමැති නම් එහෙනම් ඒ තමන්ට පුළුවන් වෘත්තීය විෂයන් වලට එදෙන්න. වෙන කාටවත් මෙහෙම වාර්තාවක් නැහැ. කියන්න පුළුවන් අපි අධ්‍යාපනයේ දියුණු කරනවා කියලා. මම අහන්නේ එකයි, ඇයි ඉන්න වෙලාවේ දියුණු කරේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ පාසල් වැහුවේ? ඇයි ඉන්න වෙලාවේ ගුරුවරු බදාගත්තේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ දේශපාලන වශයෙන් ගුරුවරු බදාගත්තේ? ඇයි පුහුණු කරේ නැත්තේ? දැන් කතා කරන්න පුළුවන්. ඕන එක්කම වාද කරන්න කැමති. කොහොමද ඔයගොල්ලෝ මීට වඩා කරන්න කියලා? චාන්ස් එක තිබුණා, චාන්ස් එක ගත්තේ නැහැ, දක්ෂකම තිබුණේ නැහැ. දැන් අධ්‍යාපනය ගැන කතා කළා කිසිම ප්‍රයෝජනයක් නැහැ. මෙතන තියෙන එකම මාර්ගය කිසිම දරුවෙක් අත නොහරින අවුරුදු 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට විතරයි කියලා මම මෙතන කියන්න කැමතියි.